විජේ කුමාරතුංග මහතා ඝාතනය කර අදට වසර 31ක් සපිරෙනවා. අවසන් කාලයේ ඔහුගේ ගමන් සගයා වෙමින් ළඟින්ම සිටි රියතුරා විමලරත්න ඉදිරිතිලක මහතායි. ඔහු අද News First මැදිරියට පැමිණ අතීත මතක අවදි කළා. විජය කුමාරතුංග නම් වූ ඒ මානව හිතවාදී කලාකරුවාගේ ළඟින්ම සිටි කෙනෙක් තමයි ඔබ. ඔබට ඇති පෙබරවාරි 16 වෙනිදා ගැන බොහෝ දේවල් කියන්න. එදා උදේම මට මහත්තයා මේ වැඩක් පවරලා ගියා, මේ කොහොත් යන්න එපා කියලා. මේ මම ඉතින් ඒ වැඩ ටික කරලා හිටියා. එදා 12:20ට විතර වගේ විඩි සද්දයක් ඇහුණා. දයාරත්න මැඩම්ගේ මේ රියදුරා මේ මහත්තයාට විඩි තිබ්බා කියලා කෑ ගහගෙන ආවා. පස්සේ මම දුවලා බලනකොට මහත්තයා මුලින් අතර වැටලා හිටියා. දුවලා ගිහිල්ලා මම මහත්තයා මෙහෙම උස්සලා මේ ගත්තා. මේ ලේ මේ පපුවට මෙතන වැඩි වැදිලා තිබුණා. මේ මූණ මෙහෙ වැදිලා තිබුණා. පස්සේ කට්ටියකින් මම කෑ ගහලා ඉල්ලුවා විජය මහත්තයා ඉස්පිරිතාලේ ගෙනියන්න මේ මේ උදව් කරන්න කියලා. පස්සේ අර මම ගියේ ඇතුළට යනකොට මැඩම්ගෙන් යතුරු ඉල්ලනකොට මේ අර රත්ගම උපාලි කියලා විජය මහත්තයා එන්න කියපු කලාකරුවෙක් හිටියා. එයා බඩ අල්ලන කෑ ගහ හිටම මේ බලුම් බෝලයක් වගේ බඩෙන් තිබුණා. එයාවත් කාර් එකට දාගෙන විජය මහත්තයාවත් කාර් එකට දාගෙන මේ ඇක්සිඩන්ට් රෝඩ් එකට මම යන්න පිටත් වුණේ. පොල්හේන් ගොඩේ ඉඳලා කොළඹ ජාතික රෝහලට තමයි විජය කුමාරතුංග මහත්මයා රැගෙන ගියේ. රැගෙන යන්න. විජය මහත්තයා කියන එක තමයි මම කිව්වේ. ඉස්පිරිතාලට ගිහිල්ලා මට මම ඩොක්ටර්ස්ලාට නර්ස්ලාට එහෙම කෑ ගැහුවා මේ අහුවලා මේ 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 ඉන්නේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ සෙනඟ ගොඩක් පිරුණා. ඊට පස්සේ මැඩම්ලුත් ආවා පොලිස් ආරක්ෂාවත් එක්ක. ඒක ඇත්තටම මොහොම කාලකන්ණි සතුරක් විඳින මිනිහෙක් වෙන්න ඇති. පාප වැඩේ කරන්න ඇත්තේ. මොකද මේ විනය මහත්තයා කියන්නේ මම නම් දැකපු ජීවිතේ හොඳම ලස්සන මිනිස්සෙක් කියලා. මේ හොඳම මිනිස්සෙක් හොඳ ඔගේ පපුවට වෙඩි තියලා තිබුණා. ඊට දින කිහිපයකට පස්සේ එතුමාගේ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍රීදී තියෙනවා. මේ දවස් කිහිපය ගැන කතා කරමු අපි. ඇත්තටම මේ මේ ලංකාවේ කිසිම ජනනායකයෙකුටවත් නැති සෙනගක් තමයි විජය මහත්තයා බලන්න ආවේ. කලාභවනට ගෙන ආව අන්තිම දවසේ ඒත් සමහර අයට බලන්න බැරි වුණා. පෝලෙන් හිටපු අයට විජය මහත්තයාගේ වාහනේ ඩ්‍රයිවින් කරපු තව එක විජය මහත්තයා යාළුවෙක් අමරෙයියා කියලා. අමරෙයියා මේ කලාභවන ඉස්සරහ පෙට්‍රල් දාගෙන ගිනි තියාගෙන මැරුණා. එතකොට දැන් ඔය මොහොත වෙනකොටත් විජය කුමාරතුංග මහත්මයාට ජීවිත තර්ජන තිබුණා. ඔබේ හොඳින්ම දැනගෙන හිටියා නේද? අපි නිතරම මතක් කරනවා මහත්තයා මේ කවුරු හරි ආරක්ෂාවට ගන්න ඕන නේද කියලා. ඒතර මහත්තයා ගැන ඉතින් ආරක්ෂාවට නම් මම කොහමද ඉතින් මේවා කරන්නේ? අරුවානේ මට වෙඩින් එකක් කිව්වොත් එහෙම ඉතින් මට කට්ටිය මැරයි යන්න බෑනේ වෙඩින් එකට. මම ගිහිල්ලා වෙඩින් එක ගිහිල්ලා කාලා බීලා එනකන් ඉතින් මං එක ගියා වතුරවන්න නැතු එළියේ ඉන්නේ නේ. මට වෙඩි තියෙන කෙනෙක් නැහැ. මහත්තයා මරණ තර්ජන තිබුණත් මහත්තයා විශ්වාස කරන්නේ නැහැ මහත්තයා වෙඩි තියයි කියලා. අවස්ථා කිහිපයකදීම පොලිසියෙන් රහස් පොලිසියෙන් එතුමාට දැනුම් දීමක් කළා. ඔව් ඇත්තටම මහත්තයා ඒක කොහෙද රහස් පොලිසිය දැනුම් දුන්නා. ඒ දැනුම් දුන්න පරිස්සම් යන්නේ කියලා. ඒ දැනුම් දීලා වැඩි කාලයක් යනද ඒ පොලිසිය මහත්තයාත් වෙඩි තියලා මැරුණා. දඟකේ දඬුවම් සියුමැලි වැඩි නම් පලුකෝ සුවනේ එල්ලාපන් අලුකෝ සුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන්